ඉතින් මං අදත් ඔයාලට අමුද්‍රව්‍ය තුනකින් හදාගන්න පුළුවන් චොක්ලට් කේක් රෙසිපි එකක් අරගෙන ආවා. මේ චොක්ලට් කේක් එක හදන්නයි අයිසින් කරන්නයි ඔක්කොටම මම අමුද්‍රව්‍ය තුනයි පාවිච්චි කළේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන චොක්ලට් ක්‍රීම් බිස්කට් ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. මෙන්න මේ වගේ මැද ක්‍රීම් තියෙන බිස්කට් එකම විතරක් ඔයාලා තෝරගන්න. ඊට පස්සේ මේ හැම බිස්කට් එකකම මැද තියෙන ක්‍රීම් ටික අපි මෙන්න මේ විදිහට ගලවලා අයින් කරගන්න ඕනේ. ඉතින් මේ ගලවලා අයින් කරගන්න බිස්කට් ක්‍රීම් ටික ඔයාලා විසි කරන්න එපා. අපිට ඒ ටිකත් අවශ්‍ය වෙනවා අන්තිමට අපි අයිසින් එක හදාගන්න වෙලාවට. ඉතින් අපි මේ දැන් බිස්කට් වලින් ගලවලා අයින් කරගන්න ක්‍රීම් ටික අපි කේක් එක බේක් කරලා ඉවර වෙනකන් ඔයාලා ෆ්‍රිජ් එකේ තියාගන්න. ඊට පස්සේ මම මේ බිස්කට් ටික හොඳට කුඩු කරගන්න ඕනේ. ඉතින් මේකට මම මෙන්න මේ විදිහට ග්‍රයින්ඩර් ජායකලා දාලා මේ බිස්කට් ටික හොඳට කුඩු කරගන්නවා. ඉතින් ඔයාලට ග්‍රයින්ඩර් එකක් නැත්නම් ඔයාලට පුළුවන් ෂොපින් බෑග් එකක් ඇතුළට දාලා බෝතලයක් වගේ බර දෙකකින් තරලා මේ බිස්කට් ටික කුඩු කරගන්න. ඉතින් මේක හරිම සිම්පල් රෙසිපි එකක්, අමාරු නැහැ, හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. ඔයාලා බලන්නකෝ දැන් මම කොහොමද මේක හදාගන්නේ කියලා. මම දැන් මේකට බේකින් පවුඩර් තේහෙන දෙකක් දාගන්නවා. මෙන්න මේ විදිහට පෙනීරයක් අරගෙන හලාගෙන බේකින් පවුඩර් ටික දාගන්න ඔයාලා. දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේ බිස්කට් පවුඩර් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර 200ක් අරගෙන මම මේක තප්පල 30ක් විතර මයික්‍රෝවේව් එකට දාලා චුට්ටක් රත් කරගන්නවා. ඊට පස්සේ මම මේ රත් කරගත්ත ෆ්‍රෙෂ් ක්‍රීම් ටික මේ බිස්කට් පවුඩර් වලට දාලා මේ ෆ්‍රෙෂ් ක්‍රීම් තිබිච්ච ජග් එකටම මම වතුර මිලිලීටර 200ක් දාලා ඒ වතුර ටිකත් මම මේ බිස්කට් පවුඩර් එකට දාගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ ඔක්කොම කේක් බැටර් එකක් වගේ වෙනකම් මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලා විනාඩියක් විතර මෙන්න මේ විදිහට මේ කේක් බැටර් එක හොඳට කලවම් කරගන්න. එතකොට තමයි මේ බිස්කට් පවුඩර් වලට අපි දාගත්ත ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකත් එකතු වෙලා මේක හොඳ ස්මූත් කේක් බැටර් එකක් වගේ අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අපේ කේක් බැටර් එක හදාගෙන ඉවරයි. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක බේක් කරගන්න තමයි. ඉතින් ඔයාලා කැමති විදිහට මේක බේක් කරගන්න පුළුවන්. ඔයාලට මයික්‍රෝවේව් එකේ දාන්නත් පුළුවන්, රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න පුළුවන්, නැත්නම් අවන් එකේ බේක් කරගන්න පුළුවන්. මම නම් මේක විනාඩි 4ක් විතර මයික්‍රෝවේව් එකට දාලා මයික්‍රෝවේව් එකේ තමයි විනාඩි 4ක් මේක බේක් කරගන්නේ. ඊට පස්සේ අපි කේක් බේක් කරගන්න කන්ටේනර් එකට මෙන්න මේ වගේ ඔයිල් පේපර් එකක් දාලා මේ බැටර් එකේ කන්ටේනර් එකට දාගන්න. ඊට පස්සේ මේක විනාඩි 4ක් මයික්‍රෝවේව් එකට දාලා ඔයාලා බේක් කරගන්න. ඊට පස්සේ ඔයාලා ටූත් පික් එකක් ගහලා මේක මැද තැඹිලාද කියලා පොඩ්ඩක් චෙක් කරලත් බලන්න. මොකද මයික්‍රෝවේව් එකේ මයික්‍රෝවේව් රස්නේ වෙනස් වෙන නිසා. ඉතින් මම දැන් මේ කේක් එක විනාඩි 4ක් මයික්‍රෝවේව් එකේ බේක් කරලා එළියට ගත්තා. ඉතින් අපි බේකින් පවුඩර් තේහෙන දෙකක් දාගත්ත නිසා මේ කේක් එක හොඳට පිම්බිලා ලස්සරට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේ කේක් එක මෙන්න මේ විදිහට ගලවලා කේක් බෝඩ් එක උඩින් තියාගන්නවා. මේ කේක් බෝඩ් එකටත් මෙන්න මේ විදිහට ඔයිල් පේපර් කෑලි දෙකක් මෙන්න මේ විදිහට මැද්දෙන් තියලා ඔයාලා හදාගන්න. එතකොට අපිට බෝඩ් එකේ ගෑවෙන්නේ නැති වෙන්න කේක් එක ලස්සනට අයිසින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කේක් එක පොඩ්ඩක් පැත්තකින් තියලා ක්‍රීම් එක හදාගන්න ඕනේ. ක්‍රීම් එක හදාගන්න මම ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර 250ක් ගන්නවා. අපි දැන් මේක බීට් එකක් අරගෙන හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් මේ ෆ්‍රෙෂ් ක්‍රීම් ටික මම මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වගේ වෙනකන් හරියටම විනාඩි 4ක් මම බීට් කරගත්තා. ඊට පස්සේ අපි මේකට අපි අර කලින් අයින් කරගත්ත බිස්කට් වල ක්‍රීම් ටික මෙන්න මේ විදිහට දාගන්න. දාලා මේක තවත් විනාඩි 2ක් විතර හොඳට කැට නැති වෙන විදිහට මේක බීට් කරගන්න. අපි අර කලින් බිස්කට් වලින් අයින් කරගත්තු ක්‍රීම් ටික ෆ්‍රිජ් එකේ තියලා ගත්ත නිසා දැන් අපේ විපින් ක්‍රීම් එකට පොඩි හාඩ් ගතියක් ආවා. දැන් අපි මේක පයිපින් බෑග් එකකට දාලා අයිසින් කරගන්නකොට අපිට ලස්සනට අයිසින් කරගන්න පුළුවන්. මේ විපින් ක්‍රීම් එක චුට්ටක් හාඩ් විදියට තියෙනකොට දැන් අපි විපින් ක්‍රීම් එකත් හදාගෙන ඉවරයි. දැන් අපි අර නිවෙන්න තියපු කේක් එක අරගෙන අයිසින් කරන්න පටන් ගමු. මම ඉස්සෙල්ලා මේ කේක් එකේ මෙන්න මේ විදිහට වැඩිපුර තියෙන උඩ කොටස කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්ත ක්‍රීම් එකෙන් මෙන්න මේ විදිහට මුළු කේක් එකම හොඳට කවර් කරගන්න.
ඊට පස්සේ මෙන්න මේ වගේ කේක් ස්මූත් එකක් අරගෙන කේක් එක හොඳට ස්මූත් කරගන්න ඔයාලා. දැන් අපි මේ මුළු කේක් එකම මෙන්න මේ විදිහට ක්‍රීම් එකකින් කවර් කරගත්තා. ඊට පස්සේ මේ ඔයිල් පේපර්ස් දෙක ඔයාලා මේ දෙපැත්තට ඇදලා මෙන්න මේ විදිහට හිමීට අයින් කරගන්න. ඊට පස්සේ අපි මේ කේක් එක පොඩ්ඩක් පැත්තකින් තියලා පයිපින් බෑග් එක හදාගන්න ඕනේ. මේ තියෙන ස්ටානොසල් එක මම මේ වගේ පයිපින් බෑග් එකක් අරගෙන මෙන්න මේ වගේ ඉස්සරහින් පොඩ්ඩක් කපලා මේ පයිපින් බෑග් එක ඇතුළට මේ නොසල් එක දාලා මෙන්න මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ වීදුරුවක් ඇතුළට මෙහෙම පයිපින් බෑග් එක දාලා මේ පයිපින් බෑග් එකට අපි අර හදාගත්ත ක්‍රීම් ටික පුරව ගන්න ඕනේ. ඉතින් මේ ඉතුරු වෙච්ච ක්‍රීම් ඔක්කොම ටික එකපාර දාගන්න එපා, දෙපාරකට වගේ දාගන්න. මොකද එකපාර දාගත්තොත් ඔයාලට බෑග් එක ටිකක් ලොකු වුණොත් ඔයාලට පයිපින් කරගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් අපි එකපාරටම කේක් එක උඩ අයිසින් කරගන්න කලින් මෙන්න මේ වගේ පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. එහෙම නැත්නම් මේක ඇතුලේ එයා බබල්ස් තිබුණොත් එහෙම ඔයාලට ලස්සන්ට පයිපින් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කේක් එකේ මෙන්න මේ වගේ උඩ වාටියේ රවුමට කරකවලා මලක් හැඩයට මෙන්න මේ වගේ පයිප් කරගන්න. ඊට පස්සේ මම කේක් එකේ පහළ වාටියෙත් මෙන්න මේ වගේ ස්ටාර්ස් විදිහට පයිප් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් කේක් එක ඔක්කොම අයිසින් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් උඩින් මෙන්න මේ විදිහට ස්ප්‍රින්කල්ස් ටිකක් ඉහාගෙන ලස්සනට ඩෙකරේට් කරගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ අමුද්‍රව්‍ය තුනකින් කේක් එකක් හදලා ඔයාලා ගෙදර කට්ටිය පුදුම කරන්න. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.